මාගේ ගෘහය සරුන්ගේ ගුලක් බවට පත් නොකරන්න අදිනේ අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේ වැඩවසන ගෘහය කියලා කියන්නේ දේව මන්දිරය විතරක් නෙමෙයි ඔබේ මගේ ජීවිතේ ඔබ මම ජීවත් වෙන තැන අපි සේවය කරන තැන මේ හැම තැනක්ම දේව මන්දිරයක් එහෙනම් අඳුන් වහන්සේ ඔබට මට මතක් කරනවා අපි ජීවත් වෙන තැන අපි රැකියාව කරන තැන ඒ වගේම විශේෂයෙන්ම අපේම ජීවිතේ හොරුන්ගේ ගුහාවක් කරන්න එපා කියලා ඒ කියන්නේ වංචාවට හේතුවක් වෙන්න එපා කියලා අවාසනාවකට අද බොහෝ ව්‍යාපාරික ස්ථාන වංචාවෙන් පිරිතිරී ගියලා රජයේ වේවා පෞද්ගලිකංශයේ වේවා පොඩි කා හොරා කනවා ලොකු එකා බලන් ඉන්නවා ලොකු එකාට හොරා කන්න පොඩි කා උදව් කරනවා පුදුමාකාර අප්‍රසන්න විදිහට මිනිස්සු හැසිරෙනවා වංචා කරනවා හොරා කනවා බලන් ඉන්න සිද්ධ වෙලා අපිට මනුෂ්‍යයම පෞද්ගලිකව වංචාකාරය බවට පත්වෙලා වංචනික අදහස් සිතිබුලින් පිරුණු මනුස්්‍යය බවට පත්වෙලා එහෙනම් අපි නොදනුවත්තම අපේ ජීවිත අපි ජීවත්වෙන තැන හොරුන්ගේ ගුහාවක් වෙලා වංචාවේ උල්පතක් බවට පත්වෙලා එහෙනම් ස්වාමීන් වහන්සේ අද අපිවත් එළවල දාවි උන්වහන්සේගේ දේව මන්දිරය වුණු මේ අපේ ජීවිතේම අපි වංචාවට අසු කරලා කියලා. එනිසා පුංචි උත්සාහයක් ගමු. හදවතට වංචනික සිතුවිලි එද්දි වැඩ කරන තැන පුංචි වංචාවක් කරලා කීයක් හරි වැඩිපුර උපය ගන්න හිතෙද්දි කාට හරි පුංචි වංචාවක් කරලා වාසියක් ලබා ගන්න හිතෙද්දි ඒ සිතුවිල්ල අපි ඔහොම පැත්තකට දාලා යහපත් දෙයක් හිතන්න පුරුදු වෙමු. ඔබට ජීසු පිටයි.